ඔබත් මේ සුන්දර පාරාදීසයේ අපූර්ව තැන් සොයා යන ගවේෂකයෙක් නම් විවිධ සංස්කෘතීන් හා මිශ්‍ර වෙමින් නවම අත්දැකීමක් ලබා ගන්න කැමති අයෙක් නම් මේ ඔබ යා යුතුම ගමනාන්තයයි. නුවරලී දිස්ත්‍රික්කයේ වලපනී මැතිවරණ කොට්ටාසේ 533 H ගල්කඩපතන ග්‍රාමයේ ඉතිහාසය 1905 දක්වා දීර්ඝ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ගම්මානයක්. ඉතින් පෞරාණික ගම්මානයක් විදිහට අපේ ගම්මානය පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ගල්කඩපතන නරඹන්නන්ගේ සිත් පිනවන බොහෝ අපූර්ව නරඹම් ස්ථානයන්ගෙන් පිරුණු ගමක්. ඔබ සංචාරයට ප්‍රිය අයෙක් නම් නිවාඩු පාඩු ඇති හවසක කඳවුරු බඳින්න යන එක ඔබට අලුත් අත්දැකීමක් නොවෙන්න පුළුවන්. ඒ වුණත් සුන්දර කඳු මුදුනක් මත අමතක නොවන මිහිරි මතකයන් එකතු කරගන්න ඔබ ගල්කඩපතනට යා යුතුමයි. ගල්කඩපතනට ඇවිත් එහි සුන්දරත්වය විඳින ගමන් නිවසින් පිට ඔබේ නිවසේම වගේ දැනෙන රාත්‍රියක් ගත කරන්නට කැමති නම් ඒට සුදුසුම ගමනාන්තයක් විදිහටත් ගල්කඩපතන හඳුන්වන්න පුළුවන්. ගමක් විදිහට ගත්තහම මේ ගමේ පවුල් 365ක් පමණ පවුල් ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ පවුල් 365 ප්‍රමාණය ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් කියන ජාති තුනම බොහොම සහජීවනයෙන් ජීවත් වෙන ගමක්. අත්කම් නිර්මාණ පැත්තෙන් කර්මාන්ත ශේෂයේ දියුණු වෙනින් පවතින. ඒකෙදි විශේෂත්වය තමයි පාරම්පරික කර්මාන්තය. කියන්නේ කම්මල් කර්මාන්තය පවා අපේ ගමේ මේ වෙනුවට නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ පවත්තගෙන යමින් පවතිනවා. ඒත් එක්කම පොල්කඩුව ආශ්‍රිත නිෂ්පාදන පාපිසි නිර්මාණය, ඒත් එක්කම කාන්තා ඇඳුම් නිෂ්පාදනය වගේ නිෂ්පාදන වලට යොමු වෙලා තියෙනවා. කෘෂිකර්ම ප්‍රධාන ජීවනෝපාය කරගත් ගල්කඩපතන වාසී විවිධ භෝග වර්ග නිෂ්පාදනයේ රටේ ආහාර සුරක්ෂිතතාවයට දායක වෙනවා. ඒ අතරම කෘෂි භෝග අපනයනෙන් රටේ ආර්ථිකයට ශක්තියක් වීමටත් ඔවුන් සැරසෙනවා. ඉතින් වරක් හෝ ඔබ මේ ලෙන්ගතු අත්දැකීම විඳගත හෝ ඔබ නැවතත් ගල්කඩපතන ග්‍රාමයට නිසැකයෙන් පැමිණෙවි. එතෙක් ගල්කඩපතන ඔබ එනතෙක් සේනෙහසින් මග බලා සිටියි.